අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල බාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් අවසන් වාර්තාව 31 ජනපතිට කෑකසීම් තුරින් සත්‍ය බොරු කරන්න බෑ රට තුල ක්‍රමයෙන් හෘද සාක්ෂිය මිය යමින් පවතිනවා අග රදගුරු කටුවා පිටිය මංගල්‍යට එක් වෙමින් කියයි කොවිඩ් වසා දෙමු ගුවන්තුටුපළ හෙට සිට යලි සංචාරකීන් සඳහා විවෘත වෙයි කොරෝනා ආසාදනය වූ රාජ්‍ය ඇමති දයාසිරි පූර්ණ සුවය ලබා යලි නිවසට දින 7ක් නිවසේ නිරෝධායනයට 73 වන නිදහස් දිනයට සහභාගී වන සියලු දෙනාට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ ආරක්ෂක ලේකම් කියයි දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි දෙමාපියන්ටත් අගමැතිගෙන් පණිවිඩයක් නැගෙනහිර පර්යන්තයේ රැක ගැනීමට වෘත්තීය සමිති රැසක් එක්වේ රට තුල මරණීය දඬනීය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරියේදී තීරණයක් ගන්නවා අධිකරණ ඇමති කියයි සීනි නිසා පාර්ලිමේන්තුව අදත් රසවත් 18ට වැඩි නම් හමුදා පුහුණුව දෙයිද පක්ෂ විපක්ෂ මත ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම අදාළ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කර ඇති අතර ඊට අදාළ වාර්තාව එළවෙන 31 වෙනිදා ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතයි මේ අතර පාස්කු ප්‍රහාරයෙන් ජීවිත රැසක් අහිමි වූ කටුව පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද පැවැත්වුණා එහිදී දේව මෙහෙට එක් වූ කොළඹ අගරදුගුරු කාදිනල් බැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ අද වන විට රට තුල හෘද සාක්ෂිය මිය යමින් පවතින බවයි කතෝලික දේවස්ථානයේ ත්‍රිත්වයක් ප්‍රසිද්ධ හෝටලයක් සහ ලැබුම් හලක් ඇතුළු ස්ථාන කිහිපයක 2019 වසරේ අප්‍රේල් මාස 21 වන පාස්කු ඉරිදිනෙල්ලෝ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මෙවන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා ඊට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම ඊයේ දිනෙත් සිදු වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ශනි අබේසේකර මහතාගෙන් ඊයේ දින කොමිසම හමුවේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබුණත් ඔහුගේ රෝගී තත්ත්වයේ හේතුවෙන් ඊයේ දින සාක්ෂි සටහන් කර ගැනීමක් සිදුව තිබුණේ නැහැ මේ අතර ඊයේ දින වන විට පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කර තිබෙනවා අදාළ සාක්ෂි සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව එළඹෙන 31 වනදා ජනාධිපතිවරයා වෙත බහර දීමට නියමිත බවද අප කළ විමසීමකදී පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා මේ අතර පාස්කු ඉරිදින කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේට මරාගෙන බැරණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලෞදීන් අහමඩ් මුවාර් නැමැති මරාගෙන බැරණ බෝම්බ කරුගේ පියා ලබන දෙවනදා අධිකරණයේ හමුව ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට අද නියම කළා. එබෙන්ව පාස්කු ඉරිදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරේ මරාගෙන බැරණ බෝම්බකරුවෙකු මොහමඩ් ඉබ්‍රාහිම් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියේදී අත්අඩංගුවටපත් වූ සේවකින් 10 දෙනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීමත් සමග එම පුද්ගලයන් 10 දෙනා උදාහරණ ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කර තිබෙනවා. මේ අතර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ එල්ලවීම හේතුවෙන් ජීවිත රැසක් බිලි වූ කටුව පිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද සිදු කෙරුණා. එහිදී කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. මේ අවුරුදු දෙකකට කලින් අපේම ජනතාව මේ ප්‍රාණ පරිත්‍යාගයෙන්ගේ ගණනට එකතු වන්නට වරම් ලැබුවා. එදායේ පාස්කු ප්‍රහාරයේ වේලාවේදී සිදුවෙච්ච ඒ ව්‍යසනය අපට අමතක වෙන්නේ නැහැ කවදාකවත්. කවදාකවත් අපි අපේ හෘද සාක්ෂිය විරුද්ධව වැඩ කරන්න හොඳ නැහැ. හෘද සාක්ෂිය ආරක්ෂා කර ගැනීම ඒ අපේ වගකීමක්. මේ රට තුල අද සිදුවෙමින් පවතින තත්ත්වය අපි මැන බලා දැනගත යුතුයි. ජාතිය භාෂාව ආගම තුල නීති අවනීතිය කරන්නට කටයුතු කරන්නේ නැතිව වැරදි දේ කළොත් ඒක වැරදි කියලා කියන්න අපිට ධෛර්යය තියෙන්නට ඕනේ. මේ හරි දේ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද මොන ආගමේ කෙනාද මොන ජාතියේ කෙනාද කියන ප්‍රශ්නේ නෙමෙයි වැදගත් වෙන්නේ. හරි දේ කිරීම සත්‍ය බොරුව බවට හරවන්නට කටයුතු කරනවා. කෑ ගැසීම තුලින් සත්‍ය බොරු කරන්න බෑ. සත්‍ය සත්‍යමයි. බොරුව බොරුවමයි.
COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පූර්ණ සුවය ලබා ඊයේ රාත්‍රියේ සිය නිවසට පැමිණ තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් වසා දෙමළු ගුවන්තොටුපළ හෙට සිට යලිත් සංචාරකින් සඳහා විවෘත කිරීමට නියමිතයි. कोरोना वायरस से व्याप्ति हमुए संचार किन सदा वासा देमनु गुंतुटुपले हेटर सिटर याली व्यर्थ किरीमट गुंतुटुपले हा गुंत सेवा समागम तेरने करते बनवा ए विशेषित वो सब क्या रक्षित क्रम वेदियां टानु कुलवाई गुंतुटुपले हा गुंत सेवा समागम में सभापति विश्रामिक मेजर जनरल जीए चंद्रसिरी महता प्रकाश कले हेटर सिटर मेरठ टे पेमिनिन संचार किन सदा सिद्ध करने पीसीआर परीक्षण काटे तो गुंतुटुपले तुलदी सिद्ध न करने बवाई ए अनु दिवई नेट पेमिनिन विदेशी संचार किन और नवतन करना ශ්‍රීලාංකිකින්වත් එකට එකහුවීමක් නොවන ආකාරයට මේ කටයුත්ත සූදානම් කරලා තියෙනවා. ගුවන් යානාවේ බැස්සයින් පස්සේ ගුවන් තොටුපළ සංකීර්ණය තුල කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද? ඒ වගේම ගුවන් තොටුපළේ වාහනයට නැගලා තමන් ඉන්න හෝටලේ දක්වා ගමන් කරන ක්‍රමවේදය ඊළඟට හෝටලේ තුල එවුන් කටයුත්ත කළ යුත්තේ කොහොමද? ඒ වගේම එහි රැඳී ඔවුන් ස්ථාන නරඹන්නේ යන්නේ කොයි ආකාරයෙන්ද කියන එක එක කණ්ඩායම් වලට වගකීම් පවරලා තියෙනවා. පෙබරවාරි මාසේ මේ සංචාරකින්ට රට වැහුවයින් පස්සේ හෙට තමයි නැවත වතාවක් සංචාරකින්ට මේ රට විවෘත කරන්න කටයුතු කරන්නේ. कोरोना वैरस असाधन वे पौदलिक होटल निरोधन लक्वेमी श्रीलंका निधस पक्षे महलिकम राज्य दयासिरी जयशेखर महता पूर्ण सुवेलपीटी निवस राज्य दिन हतक खालिया से निवस निरोधन लक्वेमट नियमित कोविड-19 वैरस अवधान पार्लिमेंट पेमिनी मत समग मेति अमति वरुण शिवदीन कुट सह पार्लिमेंट संबंध तवत् निरधारी नव दिन कुट कोविड-19 वैरस असाधन वुना वैरस अवधान तत्व हेतु स्वदेश රියදුරු මහත්වරුන් කීප දෙනෙකුට මේ මේ වෛරසය ආසාදන වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඒ අය අපි වෙන් කළා තියෙනවා ඒ අවශ්‍ය ස්ථානවලට යොමු කළා තියෙනවා. ඒ අයගේ ෆස්ට් කන්ටැක්ට් විදියට හිටපු අයවලුනොත් අපි නිරෝධායනය සඳහා යොමු කළා තියෙනවා. නමුත් කිසිම හේතුවකට අමාත්‍යාංශය වහලා නැහැ. 73 වෙනි ජාතික නිදහස් උත්සවය පෙබරවාරි 4 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ ආරක්ෂක ලිකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ජාතියේ සහ රටේ අභිමානය ඒ විදිහටම තියෙන පරිදි ඒ සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරලා තියෙනවා මේ සියල්ලක්ම අපි කරලා තියෙන්නේ සෞඛ්‍ය නීති රීති අකුරටම පිළිපදින විදිහට පෙළපාලිය සඳහා සහභාගී කරන බටපිරිස් සහ ඒ සඳහා වැඩ කටයුතු කරන හැම කෙනෙක්ම ඇන්ටිජන් පරීක්ෂාව හෝ PCR පරීක්ෂාව කරලා තමයි මේ උත්සවයට සහභාගී කරන්නේ කාටවත් සැක කරන්න බිය වෙන්න කිසිම හේතුවක් නැහැ කොවිඩ් වෛරසය අසාධන වී වලච්චෙන පුණානි ප්‍රතිකාර මධ්‍යස්ථානින් පලා ගිය කොවිඩ් ආසාදිත පුත්කලයා ඇහැලියකොඩ පැල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිසියට ලද තොරතුරක් අනුවයි මොහු අද අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු කොළොන්නාව මීතොට මුල්ල විහාරමවත ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පුණානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබුණා එහි සිටියේදී පලා ගිය මෙම පුත්කලයා ගමන්ගත් මාර්ගය පිළිබඳව පොලිසිය මෙවැනි විට විමර්ශන ආරම්භ කර තිබෙනවා ඊයේ දින මෙරටින් COVID-19 මරණ තුනක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියකෝ සෙතේ මාලිකාවත්ත කොළඹ 6 සහ අරණායක යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගියා.
ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 669 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 660 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 130ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 දෙනෙකු වාර්තා වුණා. සෙසෝ ආසාදිතයින් 366 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසෝ දිස්ත්‍රික්කවලින්. සෞඛ්‍ය රෙගුලාසිය පූර්ණ වශයෙන් ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ දෙවන දිනට අත් රැස් වුණා. එෙහිදී සීනිමත පනපා තිබූ බදු අඩු කිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව වාද විවාද පැවැත්ුණා. ඒ ඇතුළු පාර්ලිමේන්තුවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ගරු කතානායකතුමනි ඊයේ ගැසට් පත්‍රිකා හතක් ඉදිරිපත් කරුවා ඡන්දෙට යෝජනා අංක පහ ඉදිරිපත් කරුවයින් පස්සේ දිනේෂ් කුරුවතර මැතිතුමා අනුමතයි කිව්වා මම ඒලා මේකට විරුද්ධයි කිව්වා ඔබතුමාට ඒක ඇහුන්නේ නැහැ විරුද්ධයි කිව්වේ 6 වෙනි එක මූ කෙරුවට පස්සේ නෑ 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 මම කියනවා ගරු කතානායකතුමනි අංක පහට විරුද්ධයි ඔබතුමා කියනවා ඔක්කොම ඉවරයි කියලා පිළි අරගෙන මගේ දිහා බැලුවේ නැත්තේ ඊට පස්සේ මම ඔබතුමා දිහා බලාගෙන ඉන්නවා ඔබතුමා අපි දිහා බලන්නේ නැහැ අපි කියන්නේ ඇහෙන්නේ නැහැ ඊට කලින් දැන්නුවේ නැහැ අපිට මේකට බෙදීමක් ගන්නවා කලින් සාබර් නියෝගවල කොහෙද තියෙන්නේ කලින් දැන්නවන්නෝ කියලා පස්වෙනි යෝජනාවට අපි විරුද්ධ වෙනවයි කියන තීන්දුව අපි ගත්තේ සඳුදා දවසේ පැවැත්වුණු කණ්ඩායම රැස්වීමේ. ඒ නිසා ඒක පාර්ලිමේන්තුව තුල කිසිවෙකුටවත් ලෝකයටත් රහසක් නෙවෙයි. මොකද මුළු රටම දන්නවා සීනිබදු වංචාව නිසා මේ රටට රුපියල් බිලියන 10ක් හරියටම මේ රටට එන්නතක් ගෙන එන්නට රජයේ විසින් ලෝකෙ වටේ ගිහිල්ලා මූල්‍ය ආයතන වලින් ඉල්ලන රුපියල් බිලියන 10ක වංචාවක් සිද්ධ වුණා මේ සීනිබදු වංචාව තුල. කතානායකයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි මතු සඳහන් කවරෝ ක්‍රමයකට ඡන්ද සඳහා බෙදීමක් ඉල්ලා සිටිය හැකිය. දැන් මේ බෙදීම තමයි අපේ කිරියල්ලමතුමා ඉල්ලුවේ. ඔබතුමා කඩිබුඩිය මේක ඡන්දයක් ලොතියා අවසන් කරේ වෙන මොකුත් ඉඳන් නෙමේ. මේ සීනි වනත පරාජය වෙන නිසා තමයි මේක කුමන්ත්‍රණකාරීද ඔබතුමාල මේ කරේ. අද සාමාන්‍ය ගමක කෙනෙක් වෙසිකිලියක් හදා ගන්න ඕන. ඒකට අවශ්‍ය වෙන කොමඩ් එකක් මිලදී ගන්න විදියක් නැහැ. රස්ති අදු ගහන යන ටයිල් කඩ ඇතුලේ කොමඩ් එකක් විතු. ඒ ආනයන සීමා කළා තිබෙනවා. සීනි වලට විතර මොකද්ද මේ කරේ? මේ නීති සම්පාදනය කර කවුරු වෙනු? නීති නීති සම්පාදනය කර විල්ම වෙනුයි. මිනිමරුම දඬුවමකට ලක් වූ කෙනෙක් ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුන්දීම ඒක අපේ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති වෙනවා. හැබැයි ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙන දවසේ අගමැතිවරයා කියනවා ගව ඝාතනය නතර කරනවා කියලා. සත්‍යකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා කියලා. තව සත්‍යකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම මාසයකට කල් ගියා කියලා. දැන් මාස දෙකක් පැල්ල තියලා මොකද ඒක තීන්දුව මට කියන්නේ? ත්‍රස්තවාදීයෙක්ගේ නම ප්‍රකාශ කරලා බල්ලෙක් වගේ අදන් එනවායි කිව්වම බුදු අම්මෝ රංජන් රාමනායකට කරපු දේ ගැන මම තාමත්ම කනගාටුයි. රංජන් රාමනායකට සාධාරණයක් වෙනකන් මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ පෞලේ බලය පෙන්වන්න කුරාන් සාටකේ දානවා වගේ නෙමෙයි. අද ඉඳන් මං කළු සාටකයක්. මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායකට සාධාරණයක් වෙනකන් මං අද පළදිනවා කියන එක ඔබතුමාට මේ අස්වැදි කියනවා. මෙතන එතුමගේ කතාවේ කිව්වා පාර්ලිමේන්තුවේ හැමදාම සාටකේ දානවා කියලා. ටීවී එකට දාලා ගලවලා මල්ලේ දාගත්තා. අධිකරණයෙන් වැරදිකාරයෙක් එක්කෙනා මන්ත්‍රීවරයෙක් හිරේ යවුවම කළු පාට සාටක දාන පක්ෂයක් නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කරු කතානායකතුමනි දෙයියන්ගේ පිටේ මෙරට විපක්ෂෙ. සීනි ගැන ඊයේ වාද විවාදයක් තිබුණා. ඒක නඩු දාලා තියෙනවා JVP එකෙන් ගිහිලා. ඔබතුමාල්ලා කියනවා දේශීය නිෂ්පාදනය ගැන කතා කළේ. වයිද ගන්න. ඔබද ගන්න. වාමිද ගන්න. මේ ඇවිල්ලා මහ බංකුව මංගොල්ල කණ්ඩ අර්ජුන ඇලෝසියස් එක්ක ඝනදෙන කරපු රාජ්‍ය මුදල් නැමැති. ඔයාට මේ හොරු අල්ලන්න කියලා හොරු ඇල්ලුවෙත් නැහැ. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමාට ඒ අවස්ථාව දෙන්න. ඔබතුමාට දෙන්න. අමෝ දෙනෝ නම් දෙපැත්තට දෙන්න. ඔබතුමා ආණ්ඩුවට තදින් වදිති ටක් ගාලා කපනවා වයර් එක මයික් එක. ඒක කරන්න බෑ කරු කතාවේ. උසාවියේ ලබා දෙන නඩු තීන්දුව ගැන සාකච්ඡා කරන්න විවේචනය කරන්න පාර්ලිමේන්තුවේ අයිතිය තියෙනවා. යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයන් 22 දෙනාට විරුද්ධව පාර්ලිමේන්තුව निर्देश ලබාදීමට හැකිවන පරිදි ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා නිර්දේශ වෙලා තියෙනවා. එයා ලේස්ති මගේ නම තිබ්බට මම ඔය කමිටුව පළාතේ කවදාවත් ගියේ නැහැ මතුමා. මේ අවුරුදු පහටම ඔබතුමාගේ නම මේ පරිගණීම් කමිටුව වලදී කියවුණා. කට්ටි රැස් වුණා එක එක තැන්වල මම කවදාවත් එක තැනකවත් හිටියේ නැහැ. සැබෑ ලෙස ජනතාවටම සහන ලබා දීමේ අරමුණක් ඇතුව සීනි සඳහා අය කර තිබුණු රුපියල් 50ක බද්ද 125ක් දක්වා අඩු කරනු ලැබුවා. සමාගම ගෙනාපු සීනි වල සම්පූර්ණම වටිනාකමත් බිලියන 11ක්. මේ සහනය ලබා දීපු නිසා ජනතාවට බිලියන 5ක විතර සහනයක් ලැබුණා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පොල් ගෙඩියටත් ගැසට් නිවේදනයක් ආවා. අද කියනවා නම් කවුරුරැ ඇවිල්ලා අපි ගැසට් ගැහුවා තමයි. ඒවා ඒ විදිහට ක්‍රියාත්මක වෙලා නැහැ කියනම නම් ඇමතිවරුවත් ආණ්ඩුවක්වත් ඕන නැහැ. අනුර කුමාර මහත්තයා පුළුවන් නම් ඔප්පු කරන්න බස් හොල්ඩ් එක කැදුවා කියලා හැමදාම කරේ පච හලන එකයි කතා කරන එකයි පමණයි. උගුරලේ රහවෙනකම් මං හරින් වෙනුවෙන් කඩේ ගියා. හරින්ගෙන් සල්ලි අරගෙන හරින්ගේ ගෙදර
නිදාගෙන අද කෑපත් අහරන උදේට එනවා බෑග් එක අරගන්න මොකක් හරි දොඩවලා ටීවී එක දාගෙන ඉන්නවා දේශ මන්ත්‍රීවරයෙක් විදියට කතාව කරගන්න බැරි වුණාම පචකෙලියම සීට් එකේ ඉඳගෙන කිරෝද නවක මන්ත්‍රීවරු විදියට අපිට වරෙන් එළියට ගහගන්න කියලා ඒකද හරින්ද සදාචාරය අමර කුමාර දිසානායක මන්ත්‍රීතුමා චෝදනා ඉල්ල කරා ලංක බැංකුවෙන් ණයක් දීලා තියෙනවා ව්‍යාපාරිකෙක්ට ව්‍යාපාරිකයේ අගමැතිතුමාගේ හිතවතෙක් සිගරට් මිල ඉහළ දැමීම බලාපොරොත්තුෙන් තමයි මේ කටයුතු කළා තියෙන්නේ කියලා ව්‍යාපාරිකය හැසිරෙන විදිය අපිට අනුමාන කරන්න පුළුවන් කමක් නැහැ ව්‍යාපාර වෙනුවෙන් ලංක බැංකුවට පමණක් නෙමෙයි ඕනම බැංකුවක් ණයනිකුත් කරනවා අපිට අහන්න වෙනවා පාලන මිලට කොහෙද බඩු ගන්න තියෙන්නේ කියලා වත්තකට පැනලා පොල් ගෙඩියක් හොරකම් කළාට රුපියල් ලක්ෂයක ඇප සහිතව අද නිදහස් කරලා තියෙනවා චීනි වලින් බිලියන 10ක් හොරකම් කරපු අයට දෙන දඬුවම මොකද්ද කියලා අපිට අහන්න වෙනවා හර්ෂ සිල්වා මැතිතුමා ඉතාමත්ම ඉහළ ආකාරයට උපදෙස් දෙන කාලේ රුපියලේ අව ප්‍රමාණය සෑම වසරකදීම 6.7ක අව ප්‍රමාණයකට ලක් වුණා 2015 සිට 2019 දක්වා කොවිඩ් වසංගතයක් තිබුණෙත් නැහැ යුද්ධයක් තිබුණෙත් නැහැ ලෝකයේ අවපාතයක් තිබුණෙත් නැහැ 2020 දී රුපියලේ අගය පහත වැටුනේ 2.6කින් පමණයි අපේ අහිංසක අපේ අසරණ සංචාරකයින්ට සීගිරියට ගිහිලා ෆොටෝ ගහන්න බෑ සීගිරි ලඳුන් ඉස්සරහා තියාගෙන අර යුක්‍රේන ලඳුන් ටික යුක්‍රේන වෙසඟනන් ටික ඉස්සරහා තියාගෙන ෆොටෝ ගහන්න පුළුවන්කම ලැබිලා තියෙන පැණියෙන් පටන් අරගෙන දැන් මේ වෙනකොට පැණි ගෙනහැපු එකත් අත්තරංගුවට ගන්න සූදානම් වෙනකොට මේ පැණි ප්‍රමෝට් කරපු අයට විරුද්ධවත් මේ වෙලාවේ නඩු දාලා ඇමතිවරයත් ඉල්ලාස් වෙන්න ඕනි තැනට පත් වෙන්න ඕන වෙලාවක් එතනදී මේ හොරකමක් වුණා කියනවනම් ඒකට කරන්න තියෙන්නේ එකම දේ මේ හොරකම දන්නවනම් මෙන්න මෙයා හොරා කියලා අපිට කියන්න හොරා හොරකම් කළේ කොහොමද කියලා කිව්වහම ඒකට මුලුවන් අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගන්න වෙළඳවාසී ලබන්න ඇති ඒක මම පිළිගන්නවා මේ කැළඹුණ වෙලාවේදී එකපාරට බද්ද අඩු කළාම අඩු වෙච්ච මිලට දෙන්නේ නැතුව වැඩි මිලට ඒ ටික අලෙවි කළා ආදායම් බදු වැඩ් බදු ආනයන බදු විශේෂ වෙළඳ භාණ්ඩ බදු යනාදී අඩු කිරීමෙන් රාජ්‍ය අය භාරයට විශාල අලාභයක් සිද්ධ වෙලා තියෙනවා කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපසුට ගැනීමට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති උත්සවයට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක්වමින් මේ අතර මාකුම්රි ප්‍රදේශයේ ස්ථාපිත කළ යෝබ්‍රෑන් පවහන් නිෂ්පාදන ආයතනය විවෘත කිරීමද අද සිදු වුණා. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 10 වැනි සංවත්සර උත්සවය අද දින පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංවත්සරය සඳහා එක්ුණේ වීඩියෝ තාක්ෂණයෙන් මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක්වමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බවයි. දසවසරක සපුරන හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සුබපැතුම් කරන්නේ ඉතාම සතුටින්. ලෝකෙම වසංගත බියකින් බෙලී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. එතුමුන් විවිධ ප්‍රකාශ කළත් දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි. පාසල් ආරම්භ කළ ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම අඩු වී ඇතැයි මට දැනගන්න ලැබුණා. මෙවැනි අවස්ථාවක දෙමව්පියන්ට විශාල වගකීමක් පැවරුණා. ඒ සෞඛ්‍ය මාර්ග ප්‍රදේශවලට අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීමේ වගකීම. මේ අතර තරඟකාරී පාවහන් වෙළඳපොළට සරිලන ආකාරයෙන් 100%ක්ම දේශීය වෙළඳනාමයක් සහිත යෝ වෙළඳනාමය අති උත්කර්ෂවත් අන්දමින් අද ජනගත කෙරුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සජීවී ලෙස සම්බන්ධ වුණා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ බන්දු ලගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහතුරුන් ඇතුළු ආරාධිතින් රැසක් එක්ව සිටියා. ක්‍රීඩා සහ සාමාන්‍ය වශයෙන් අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් තරඟකාරී පාවහන් වෙළඳපොළට එක්වන යෝ වෙළඳනාමය ඉදිරිපත් කරන යෝ බ්‍රෑන්ඩ්ස් පෞද්ගලික සමාගම සරසවි ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගමෙහි අනුබද්ධ ශ්‍රී ලාංකීය සමාගමක්.
අන්තර්ජාතික පාවහන් නිෂ්පාදන සමග තරඟ කිරීමට හැකි යෝ නිෂ්පාදන කාන්තා හා පිරිමි ක්‍රීඩා සහ සාමාන්‍ය පාවහන් මෙන්ම දරුවන්ගේ ක්‍රීඩා සහ සාමාන්‍ය පාවහන්ද මෝස්තර සහිත පාවහන්ද නිෂ්පාදනය කරනු ලබනවා ජනතාවට දැරිය හැකි මිලකට ලබා ගැනීමේ හැකියාව ඇති යෝ නිෂ්පාදන තරඟකාරී වෙළඳපොලේ අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් සිටින බවයි එම සමාගම පවසන්නේ වසංගත තත්වයක් අපේ රුපියලට ඇතිවෙච්ච අහිතකර බලපෑමත් හේතු කොටගෙන අපේ රජය මේ රටට ගෙනෙන සමහර බහන්ඳ සමහර නිෂ්පාදන සීමා කිරීමක් කරලා තියෙනවා ඒ නිසා අද ඒ සීමා කිරීම නිසාම දේශීය කර්මාන්ත කරුවට අලුතෙන් ඉඩ ප්‍රස්තාව නිර්මාණය වෙලා තිබෙනවා ඉමහත් විශ්වාසයකින් යුතුව තමගේ නිෂ්පාදන කරලියට ගෙදෙන්න මේ රටේ දේවල් අභිමාණයෙන් මිලදී ගන්න පුළුවන් මානසිකත්වයක් අද අපේ සමාජය තුළ ගොඩනැගිලා තියෙනවා ලංකාවේ දරුවන්ට පාසල් වල භාවිතා කරන සපත්තු කුට්ටමක මිල වෙළඳපොලේ පවතින සපත්තු වලට වඩා 130ක මිල අඩුවීමක් සහිතව සතස මගින් බෙද ඇරීමේ කාර්යයක් ආරම්භ කරනවායි කියන ටික මම මේ අවස්ථාවේදී සතුටින් දැනුම් දෙනවා. එය සමස්ත ලාංකීය ශිෂ්‍ය පරම්පරාවට කරපු උපහාරයක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිටඩ් සීම්ලස් තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර සම්මානවලට සමාන පාවහන් ඉතාමත්ම දැරිය හැකි මිලකට ලබා දීම තමයි අපේ පරම පරමාර්ථය. ඒ කියන්නේ අපි ජාත්‍යන්තර සම්මාන වලින් යුතු පාවහන් වල මිල 50%ත් ටකටත් වැඩි අඩු ප්‍රමාණයකින් අපේ ශ්‍රී ලාංකික අඩු ආදායම් ලාභීන් වෙත අද සිට ලබා ගන්න හැකියාව තියෙනවා. වයස වරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුව ලබා දිය යුතු බවට පසුගියදා අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශය පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. වයස 18ට ඉහළ කටියට හමුදා පුහුණුව ගේන්න අමාත්‍යවරයෙක් යෝජනා කරනවා. පාරවල් වල අනතුරු වැඩි. මේවට හේතුව තරුණයෝ අතර විනයක් නැතිකම, විනය සම්පන්න විනයගරුක තරුණ පරපුරක් ඇතිකරන්න මිලිටරි පුහුණුව අනිවාර්ය කරන්න ඕනේ කියලා. කිසි පදනමක් නැහැ. මේ ගැන අධ්‍යයනයක් කරලා තියෙනවද? මේ ගැන සමීක්ෂණයක් කරලා තියෙනවද? මේකට විද්‍යාත්මක පසුබිමක් තියෙනවද? තරුණ කටයුතු අමාත්‍යංශයත් එක්ක ගැන කතා කළාද? අධ්‍යාපනයේ බාර අමාත්‍යංශයත් එක්ක කතා කළාද? අවුරුදු 18ට ඉහළ පාසල් අවදී ඉඳන්ම දරුවන්ට විනය දෙන්න, දරුවන් විනයගරුක පිරිසක් කරන්න නොයෙකුත් වැඩසටහන් තිබෙනවා. අපේ ජනාධිපතිතුමා වගේ මමත් කොළඹ ආනන්දි ඉගෙන ගත්තේ කීර්තිමත් හමුදා නායකයන් ආනන්දේ දායාද කරලා තිනවා. ඒ සියලු දෙනාම විනයගරුක යුද හමුදාවක් ගැන අපි කතා කරන්නේ. එහෙම ඒකට නායකත්වය දුන්නේ මේ හමුදා නායකයෝ ආවේ ශිෂ්‍ය බට කණ්ඩායම් තුලින්. පොලිස්පතිවරු ආවේ. ඒ වගේම පාසල්වල තිනවා තවත් නායකත්ව ගුණාංග කණ්ඩායම් හැංගීම් වැඩි කරන සංවිධාන. තු පිටින් අයිසින් ගාලා මේ අපේ සමාජයේ කොතනටද මේ ගෙන යන්න හදන්නේ? වහල් මානසිකත්වයක් ඇති කරන්න, දීන මානසිකත්වයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. නියෝග පිළිපදින පරම්පරාවක්, තාර්කික දැනුමක් නැති විචාර බුද්ධියෙන් කටයුතු කරන පරම්පරාවක් නෙමෙයි. එහෙමයි සර්, යස් සර්, රයිට් සර් කියලා නියෝග පිළිපදින තත්වයකට ගේන්න හදනවා. වයස වරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුව ලබා දීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලෝකේ සමහර රටවල අවුරුදු 18 පැන්න පිරිමි අය සාමාන්‍යයෙන් හැම කෙනා වගේ අවුරුද්දක අවුරුදු දෙකක් හමුදා සේවයේ නියුතු වෙනවා. දැන් තායිලන්තේ වගේ රටයක් ගත්තොත් 90%ක් විතර පිරිමි අය යම්කිසි සීමාවක් යම්කිසි කාල සීමාවක් මහානදම් පුරන්නට ඕනේ. ඉතින් එහෙම විවිධ රටවල මේ රටේ පුරවැසියන් විනයගරුක කරන්න, මේ රටේ පුරවැසියන් විනය හදන විවිධ කාරණා දේවල් භාවිතා කරනවා. ඉතින් අපේ රටේ අවුරුදු 18 පැන්න සෑම පිරිමියෙක්ම හමුදා සේවයට ආ යුතුයි කියන මතය එතුමා හිතන විට එතුමා ශික්ෂණය ලබා ගත්තේ, එතුමා ඒ විනය ලබා ගත්තේ හමුදාවෙන් කියන කාරණේ මත. ඉතින් ඒක සමාජයේ සාකච්ඡාවට බඳුන් කරන්න එතුමා ගෙනාවු යෝජනාවක් හිට හොඳයි. නමුත් ඒක ආණ්ඩුවගත තීන්දුවක් හැටියට තාම අපිට කියන්න බෑ. මොකද ඒක එහෙම තීන්දුවක් ගන්න ආණ්ඩුව තනියෙන් බෑ. ඒක සාකච්ඡා කරන්න ඕනේ. ඒක නිකන් නෙමෙයි ගැඹුරව සාකච්ඡා කළ යුතු කාරණයක්. 2015 අපි ආණ්ඩුවේ යනකොට වරායත දොඹකර තුනක් ගේන්න අතවසෙම ටෙන්ඩර් අනුමත වෙලා තිබ්බා. දොඹකර තුනක් ගේන්න. මේ අය 2015 බලයට අවිලා මේ ගනුදෙනුව නතර කරලා දොඹකර තුනක් ගෙනා. අපු මේ දොඹකර තුන මේ වෙනකොට ඒකේ හයි කරලා නැහැ. අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් වේදම් කරලා මේ දොඹකර තුන අවභාවිතා වෙනවා. පාල බලගිනීම් පිළිබඳ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයේදී සම්මතලා තිබුණා. දැන් ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ ඔබතුමාලා අවසර දීලා තියෙනවා. මේ ඉක්මනට ක්‍රියාත්මක වෙයිද? ඔව්, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරා. ඉතින් කැබිනට් මණ්ඩලයේදී ඒ කියන්නේ ලොකු අසාධාරණයක් වෙච්ච කාරණා පිළිබඳව අපේ මගේ අමාත්‍යාංශය දැන් ඉන්න ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කඩුවෙල උසාවියට අරන් ගිහිල්ලා ඒ සිටිය සිරගත කළා. රාජපක්ෂ පරම්පරාවම ගිහිල්ලා සිරගත කරා. මේ ආණ්ඩුවේ මැතිවරු විශාල ප්‍රමාණයක් සිරගත කළා. රාජ්‍ය නිලධාරීන් සිරගත කරා. මේ අය සිරගත කරේ දේශපාලන උවමනාව මත. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාටම ඒ සහනයත් ලබා දීම වාසියුතු රජයක් හැටියට යුතුකම් ඉටු කර
කරන රජය කැරේට අපේ වගකීමක් වෙනවා. රටතුල මරණීය දඬනීය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරියේදී තීරණයක් ගන්නා බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සප්‍රී මහතා පවසනවා. එය අද හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරයි. හොරණ මිල්ලෑව නව බන්ධනාගාරයේ ඉදිකිරීමට යෝජිත භූමිය නිරීක්ෂණය කිරීමට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සහ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා අද පැමිණියා. මෙම ස්ථානයේ බන්ධනාගාරයක් ඉදිකිරීමට අමතරව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණ විඳිතින් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කිරීමට නියමිතයි. අද අපි ඉතාම සන්තෝෂ වෙනවා වැලිකඩ තියෙන සියලුම බන්ධනාගාර ආශිතේ සියලුම රිමාන්ඩ් බන්ධනාගාරය වැලිකඩ බන්ධනාගාරය මැගසින් බන්ධනාගාරය සහ ඒ අවට තියෙන සියලුම ගොඩනැගිලි එතනින් ඉවත් කරලා අපි මේ හොරණ අක්කර 250ක ඉඩමක් අපට UDA එකෙන් අපට ලබා දීලා තියෙනවා. අපි මේ ස්ථානයේ තාම නවීන තාක්ෂණයෙන් යුතුව සිරකරුවන්ට පහසුවෙන් වැඩි ප්‍රමාණයක් නැතුව ඉතාම හොඳින් පාලනය කරගන්න පුළුවන් අන්දමේ බන්ධනාගාර මධ්‍යස්ථානයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ගන්නට කොහොමද ඔබතුමාලා තීරණය කරන්නේ මරණ දඬුවම ලංකාවේ ක්‍රියාත්මක කිරීමද? මරණ දඬුවම අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 76 76න් පස්සේ කවදාවත් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් අවුරුදු 46ක් ඔස්සේ රැයි පිළිබඳව කතිකාවක් තාම යනවා. උසාවියේ නඩු කීපයකුත් ගිහිල්ලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා එක ක්‍රියාත්මක කිරීම සඳහා කරපු උත්සාහය සම්බන්ධයෙන් දැන් මේ වෙලාවේදී අපි රජයක් වශයෙන් තාම ඒක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක තීරණය කළා නෑ. නමුත් මරණ දඬුවම කියලා කියන්නේ මේ රටේ නීති පද්ධතියේ කොටසක්. ඒක තාමත් අධිකරණය විසින් ලබා දෙන. ඉතින් යම් කිසි විදියකින් ඒක ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණොත් ඊට අදාළ පහසුකම් සිතීබිය යුතුයි කියන එක තමයි කියන්නේ. මේ පොරකෙකුත් හදන්න ඕන. නමුත් ඒ ක්‍රියාත්මකද නැද්ද කියන එක රජය විසින් ඉදිරියේදී තීරණය කරයි තියෙන සියලු කරුණු සලකලා බලලා. කොළඹ වරායේ නැගිනිහිර පාර්යන්තයේ සංවර්ධනය මුල් කරගෙන ජාතික වශයෙන් බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව වෘත්ති සමිති නවයක් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ වරායේ නැගිනිහිර පර්යන්තයේ කොටසක් සංවර්ධනය කර ඇති අතර ඉතිරි කොටස සංවර්ධනය කිරීම සඳහා ඇස්තමේන්තු කළ මුදල ඩොලර් මිලියන 486ක් වෘත්ති සමිති ඒකාබද්ධ නිවේදනය මගින් දක්වා ඇත්තේ මෙම කොටස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණීය දැනුම මෙන්ම අධ්‍යක්ීම්ද වරාය සතුවන බවයි. එසේ තිබියදී මෙම පර්යන්තයේ 49% ක කොටසක් අවුරුදු 35ක කාලයකට ඩොලර් මිලියන 700ක් සඳහා ඉන්දියාවේ අදානි සහ ඔවුන් සමග සම්බන්ධ වන වෙනත් සමාගමකට විකුණා දැමීමේ යෝජනාව කිසිදු ආර්ථිකමය වැදගත්කමක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ හේතුව නිසා රජය අදාළ යෝජනාව ඉවත් කරගත යුතු බවයි වරාය වෘත්ති සමිතියේ ඒකාබද්ධ නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර කොළඹ වරායේ නැගිනහිර පාර්යන්තය ඉන්දියාවට පවරා දීමට විරෝධය පළ කරමින් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ජනපෞර සංවිධානය විසින් සංවිධාන කර තිබුණා. ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා විකුණපු හම්බන්තොට වරායක් නැවත පවර ගන්නවා කියලා ආපු වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දැන් ඉතා නිශ්චිතව සූදානම් වෙනවා 100%ක් වරාය අධිකාරිය සතුව තිබෙන වරාය නැගිනිර ජටිය මේ වෙනකොට 49%ක කොටස් විකුණා. ඒගොල්ලෝ කියන එක ආයෝජනය කරන විකිණීමක් නෙමෙයි. බදු දීමක් නෙමෙයි විකිණීමක් නෙමෙයි ආයෝජනය. ඒකට අපි දන්න භාෂාවෙන් විකිණීම හැර වෙන වචනයක් නැහැ. කොළඹ වරායේ නැගිනිහිර පාර්යන්තය ඉන්දියාවට පවරා දීමට විරෝධය පළ කරමින් වරාය වෘත්ති සමිතිය පසුගිය කාල සීමාව පුරා විරෝධතාවල නිරත වෙමින් සිය විරෝධය පළ කර සිටියා. එවන් පසුබිමක අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ වරායේ හිමිකම අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් කිසිදු සමාගමකට හෝ පුද්ගලයෙකුට පවරානු දෙන බවයි. කෙසේ වෙතත් වරාය වෘත්ති සමිති මෙන්ම විවිධ පාර්ශ්වයන් සිය විරෝධය පළ කරමින් සිටි අතර පසුගියදා ජනාධිපතිවරයා සමග වෘත්ති සමිති නියෝජිතයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එම සාකච්ඡාවද අසාර්ථක වූ අතර අනතුරුව ජනාධිපතිවරයා පත් කළ අනු කමිටුව සමග වරාය වෘත්ති සමිති සාකච්ඡාවකට එළඹුණා. එම සාකච්ඡාවද අසාර්ථක වුණේ නැගිනිහිර පර්යන්ත සම්බන්ධ ගැටලුව තවදුරටත් උත්සන්න කරමින්. කෙසේ වෙතත් වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළේ නැගිනිහිර පර්යන්තය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීම සඳහා වෘත්ති සමිති නියෝජිතයින් සමග එළඹෙන සිකුරාදා සාකච්ඡාවක් පවත්වන බවයි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්
දෙදහස් අට වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යයි චෝදනා එල්ල විසිරෙන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව ගුණකර තිබෙන නඩුවක් පෙබරවාරි මාස 19 වනදා යලි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුත්කල මහදිගන විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා. මෙම නඩුව 21 දෙසැම්බර් මාස කැඳවීමට නියමිතව තිබුණත් අලුත් කඩේ මහදිගන ප්‍රදේශයේ පැවති නිරෝධායන ඇඳර නීතිය තත්ත්වයේ හේතුවෙන් එය කැඳවීමක් සිදු වුණේ නැහැ. कोरोना वसंगत तत्व हेतु कोलंब म्यूसियस विद्यालय वार्षिक त्याग प्रधानोत्सव ड्राइव थ्रू क्रमेटते पवत्मट कटयतु करते बुना मेयाकारेट त्याग प्रधानोत्सव श्रीलंका तुल पवत्न लभु प्रथम अवस्थाव मेयाई वनालीन पलवा हरीम संधा तवत पुत्किलीन देदनिकु समग कलेट गे पुत्किलेकु वनालीकु गे पहर दीमें जीवताक्षेट पत्वीते बिनवा मेलस मियको सेत्ते पनस अटहवरिदी अनुराधपुर दीप्तगम प्रदेशी पादिंची पुत्किलेकु बवाई अपवार्ता करू संधान कले गैलेक्सी कुशलान वॉलीबॉल तरंगावलिय मार्च मास पवत्वीमट श्रीलंका वॉलीबॉल सम्मेलनय तीरणे कर तिबेनवा ए संधावल अवबोधता गिविसुन अत्सन किरीम अद दिन सिदुपुना श्रीलंका वॉलीबॉल सम्मेलन प्रधान लेखम एएस नालक महता सह बैश्विन लंका इन्वेस्टमेंट होल्डिंग पौद्गलिक आयतने सभापति वोशोन्यू महता अतर मेम गिवस मत्सन तबीम सिदुना मेमावस्थावट श्रीलंका वॉलीबॉल सम्मेलन सभापति पार्लिमेंट मंत्री रंजित सेबलापिटिय महता सह सम्मेलन उपसभापति सबर्गुम पलात सभावे हिटपु सभापति कंचन जयरत्नयन महत्तुरुन मेन्म चीनी बैश्विन लंका इन्वेस्टमेंट होल्डिंग पौद्गलिक आयतने समन्वयाधिकारी जेंजिन महता सह कलमनाकार फुशिन्यन महत्तुरुन एक्व सिटिया गैलेक्सी कुशलान वॉलीबॉल तरंगावली संधा पिरीमी सह कांतांश नियोजने कर्मी दिवेने दक्ष वॉलीबॉल खंडा दाहतरक सहभागी मठ नियमित तरंगावली अर्धवसन सह अवसन महातरंग महारगव तरुण सेवा सभा दीपवेत्वेनवा श्रीलंका जाति क्रीडा वन वॉलीबॉल क्रीडा जाति क्रीडावक मेन्म जनप्रिय क्रीडावक बहुट पत्किश्य सलसुम सकस्किरी मठा चीन इता प्रसिद्ध क्रीडावक वॉलीबॉल क्रीडा संधा भाविता कर नवीन ताक्षण हा उपकरण श्रीलंका वॉलीबॉल क्रीडावट लबा दिवीन मेरठ वॉलीबॉल क्रीडावे विप्लवीय वेन साक्षिद किरीमठ बलापुर बैशुन लंका इन्वेस्टमेंट होल्डिंग पौद्गलिक आयतने सभापति वरिया मेहदी बड़ीदुरत प्रकाश कर सिटिए अमेरिकानु जनाधिपति डोनाल्ड ट्रंप मीट टिक वेलावकट पेर दवल मंदिरेन डिग्म गोस तिबेनवा मे अतर एरट नव जनाधिपति लेस जो बाइडन दिवरुंदीम संबंधेन वेडि दुर तुरतुरु एरट सजीव विकाशयट समगामीव अपगे रात्रि प्रवृत्ति विकाशय तुलिन ओब वेत गेलीमट अप सूदानम एम पुवतत् समगिन प्रधान पुवत् विकाशय अवसान यलि थमेमु रात्रि 9:35ट ओबट सुब संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.